ලංකාව ආන්දෝලනයකට පත්වෙච්ච කාරණාව තමයි වඳපෙති. මුස්ලිම් දරුවන්ගේ කඩේක වඳපෙති දාලා ඇහුක වරද ඔහු පිළි ගන්නවා. පැහැදිලි වුණ එක මම වගකීමෙන් සහ බොහොම අවංකව නිහතමානීව කියනවා. එම කඩේ මුදලාලිම පිළිගන්නා ඒ මොහොතේ අය කැමි වශයෙන් ඊට පුද්ගල පිළිගන්නවා මෙන්න මෙහෙම දෙයක් කරයි කියන. ඒකට ඒ වෙද්දී රාජිත කියන අමාත්‍යවරයා කියනවා එහෙම ඒ කඩේ මුදලාලිත් නෙමෙයි ඒ වෙන කෙනෙක් ධම්මලයි වගේ දෙයක් කරේ. සහ මේ වඳපෙති පිරිමි වඳ වෙන වඳපෙති කිසිම දෙයක් ලංකාවේ රාජ්‍යතුල නැහැ කියන. හරිද? මම හිතන රාජිත් සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් ලැජ්ජාවට පත් වෙන්න ඕන. මේ ඒ වගේ බෝරු අමන තකතිරු ගොන් කතාවක් කියන. රටේ තියෙන ඖෂධ පිළිබඳ දැනුවත්කමක් නැති බෝරුවෙක් මේ ඔය වගේ අමාත්‍යංශ දරපුවාම රටේ මිනිස්සුන්ට වෙන හානිය පිළිබඳ අපි අමුදුවෙන් කියන්න ඕනේ නැහැ. සත් මොකද ගෙන්නලා නැතුව ඇති. රාජ්‍යද ගෙන්නලා නැතුව ඇති. නමුත් මුස්ලිම් දරුවෝ ගෙන්නලා ඇති. මොකද මීට කලින් දෙහිවලත් එවැනි සංසිද්ධියකට අපි මුණ දුන්නා. මීට කලින් කඩුගස්තොලත් එවැනි සංසිද්ධියකට මුණ දුන්නා. දැන් අම්පාර. දැන් මේක මම හිතන්නේ මේ මාධ්‍ය ජාල කීපයක නීත නිරායාසයෙන්ම මේ මෙවැනි මුස්ලිම් දරුවන්ගෙන් අරගලයක් වෙනවා. මේකට වඳපෙති දානවා, කාන්තාවන්ගේ පියවරු වලට පිළිකෑදක රසකාරක දානවා, යට ඇඳුම් වලට විවිධ මේ රසකාරක දාලා ඇඟ කුණු වෙන තත්ත්වරපත් කරනවා. මේ ආදි වශයෙන් මහා ආන්දෝලනාත්මක ප්‍රකාශ විබ්බඩුවේ කීපයක මම දැක්කා. ඉතින් මම කියන මේවා ප්‍රකාශයක් යම් කිසි කෙනෙක් දෙද්දි මේ පිළිබඳ හොයලා බලන්න නැතුව වෙන මිනිස්සු එවැනි වැඩ කරන මිනිස්සු අවංකවම කරන මිනිස්සු සුද්ධ කිරීමට මේ රටේ දේශපාලඥයෝ මැදිහත් වෙලා තියෙනවා. ඒක අපිට සැකයක් හිතන මේ රටේ ඉන්න දේශපාලඥයෝ මුස්ලිම් වරුද කියන කාරණා. මොකද බෞද්ධ දර්ශනය රකින්න ලෝකයාට වැඩදායි දහම රකින්න ඉන්න ජාතිය වන්දීකරණ ලක් කිරීමට විවිධ උපක්‍රම යොදන මොහොතේදී එම මිනිස්සු සුදන කරනවා නම් අපිට සැකයක් හිතන්න වෙනවා ඒ කට්ටියගේ දෙමව්පියෝ මුස්ලිම් වරුද කියලා. එහෙම නැත්තම් මෙතන එක කාරණාවක් ඉස්මතු වෙනවා. මේ මුස්ලිම් දරුවෝ නෙමෙයි මේකට මැදිහත් වෙන්නේ, ජාත්‍යන්තර වහල්ලු. මොකද අපි දන්නවා පැහැදිලි දේශපාලඥය කියන්නේ ජාත්‍යන්තර වහල්ලු. මේ ජාත්‍යන්තර වහල්ලුන් විසින් මේ සිංහල ජාතිය වන්දීකරණය කිරීම පිස මුස්ලිම්වරු පාවිච්චි කරනවාද කියන කාරණාව පිළිබඳ අපිට යම් සැකයක් තියෙනවා. ඒ නිසා ඒ වගේම රාජ්‍යතර සහ මේ රටේ ඉන්න වෛද්‍යවරුකුතුගේ කතාව කියලා තිබ්බා. මම ඒ ඔක්කොටම තමයි මේ උත්තරය දෙන්නේ. මම දැන් පත්තරයක් උපුටාගෙන දක්වලා පෞගේ ඊට පස්සේ වෙබ්සයිට් කිව්වා එහෙම වෙන ඖෂධ හදන්න බෑ කියලා. මම මේ යම් වෛද්‍ය වෘත්තියක් කරන මිනිස්සෙක්, හෙළ වෛද්‍ය වෘත්තිය. එතකොට එම වෛද්‍ය ශේෂණ මම ඕන්න හදලා පෙන්නන්නම් කිසිම දවසක ගෑණියෙකුට පිරිමියෙකුට මේ දරුවෙක් දරුපලන අහට නොගන්න ඖෂධ මං හදලා පෙන්නන්නම් හදන්න බෑ කියලා කියනවනම් මේ මිනිස්සු හදන්න බෑ කියලා කියනවනම් හදලා රසායනිකයක් විතරයි. ඒ නිසා හදන්න බැරි කතන්දරයක් නැහැ. හදන්න පුළුවන්, පැහැදිලිවම හදන්න පුළුවන්. ඒ වගේම මේ වන්දීකරණ දාලා බෙහෙත් කියන කාරණා බොහොම ලස්සන පැහැදිලිවන. ඒක මිලිග්‍රෑම් ප්‍රමාණය අලංගු රසායනික ද්‍රව්‍යත් එක්ක එම පුද්ගලයා වන්දීකරණ කාල සීමා මේ තීරණය වෙනවා. ඒ නිසා ඖෂධයක් පිළිබඳ නොදන්න මිනිස්සු මේ රටේ හැමදේ දුර දරමින් මේ රටේ මේ අරගල ඇති වෙනවා. අපි දන්නවා අරගල ඇති කරේ සිංහල මිනිස්සු නෙමෙයිනේ. දැන් මේක ප්‍රශ්නේ තියෙන එතන. දැන් මේ වගේ ඉන්සිගන්නේ මේ ජාතික මේ සමගියන මේක බාධාවක් වෙයි. ඒ නිසා මේ වඳපෙති දැමීම නිහඬ කරන්න. මේක මේ රනිල් වික්‍රමසිංහත් කරනවා. නැත්තම් මේ හමුදා කඳවුරුවල තියෙන බුදු පිළිම මේ විවෘතව පවතින දෙපා කඳවුරු තුළ මේ සරහසින් මේ බුද්ධ වන්දනාව කරන්න කියන කාරණාව රනිල් වික්‍රමසිංහ පහුගිය කාලේ යාපනයේ නගරේ තීරු බුදු පිළිම අයින් කළා. එමෙන්න දෙයක් කරා. මේක මහින්ද රාජපක්ෂගේ ආණ්ඩු කාලෙත් කරා. මේක බොහොම ලස්සන පැහැදිලිව කියන්නේ. ඒ වගේම මම දන්න ප්‍රධාන ආයතන කීපය තුන බුදු පිළිම අයින් කරන බොහොම සැලසුම් සහගත වැඩ කටයුතු කරා. සමහර ස්ථානවල මේ රජයේ ස්ථානවල අරාබි භාෂාවෙන් සහ මේ පමණ සිංහල සහ අරාබි ඉංග්‍රීසිත් නැහැ. සිංහල සහ අරාබි භාෂාවෙන් මේ නාම පූර්වව ලංකාවේ තීරණය කරලා තිබුණා. මේ ප්‍රදර්ශනය කරලා තිබුණා. මේ දේෙන් බොහොම ලස්සන පැහැදිලිව මේ රටේ මේ හරි සිංහල ජාතියේ හරිතනක් සහ සිංහල ජාතිය වැඩ කටයුතු කරද්දී ඒකට බාධාවක් සායම ජාතිය වන්දීකරණය කරන යන ජාතික සහ ජාත්‍යන්තර වැඩපිළිවෙලක් ඒ මූලික දායකත්ව දේශපාලඥයන් විසින් දරන බවත් ඒකට රටේ වෛද්‍යවරුත් මැදිහත් වෙච්ච ස්වභාවයක් සහ ඒකට මුස්ලිම් අසරණ මුස්ලිම් දරුවෝ මේකට හැමේ කරගෙන ඇති බවත් බොහොම ලස්සන පැහැදිලි නිසා සිංහල බෞද්ධ මේක පැහැදිලිවම
හොඳ අවබෝධයෙන් හොඳ සීයෙන් වැඩ කටයුතු කරන්න අරගල ඇති කරගන්න එපා. මොකද මේ වෙලාවේ රාජ්‍ය හත්සය පැහැදිලිවම එළිදරව් වෙලා තියෙන්නේ. ඉදිරිපත් වෙලා තියෙන සිංහලයා වන්දීකරණය කිරීම පිස, සිංහල නැති කිරීම පිස නිසා රටේ අපට මේ සියලු අඩත්තේට්ටම් වෙද්දි රාජ්‍යත්වයේ නිහඬ වෙලා ඉන්නේ. ඒ රාජ්‍යත්වය තමයි මේක හසුරන්නේ. නිසා හැම හස්තයක්ම අවසාන පිටුපස්සේ රජයේ විසින් සිදු වෙනවා කියන කාරණා මේ පැහැදිලි. ඒ නිසා දේශපාලඥයා නෙමෙයි දේශපාලක ක්‍රමය වෙනස් කරන්න ඕන. මුස්ලිම් දරුවෝ නෙමෙයි අරගල ඇති කරලා තියෙන්නේ, මුස්ලිම් දරුවන්ට ඇතුළෙන් ඉන්න පිරිසක්. ඒ සාන්නේ පිළිබඳ අපි හොයලා බලන්න ඕන. ඒ සියලු දේ පිළිබඳ හරියට හොයලා බලලා තීන්දුව තියන්න ගන්න. අරගල ඇති කරගන්න එපා. අපිට විසඳුමක් ඕකට තියෙනවා. විසඳුම මම මොකද්ද කියලා කියන්නේ, මම කියන්නේ මුස්ලිම් කඩේකට යන්න එපා කියලා. මම එහෙම කියන්නේ නැහැ. මම කියන්නේ මුස්ලිම් මිනිසුන්ට ගහන්න කියලා. මම කියන්නේ මුස්ලිම් දෙමළ කඩේකට යන්න එපා කියලා. නමුත් අපිට එහෙම අනතුරක් තියෙනවා නම් අපි ඒ කඩේකින් බඩු ගැදි දෙපාරක් හිතර බලන්න කියන කාරණා මම පැහැදුණු කියනවා. ඒකම එවැනි දේවල් රට තුළ සිදුවේදී මේ රටේ පොලිසිය නිහඬයි. හැම වෙලේම පොලිසිය ගන්නේ අරගල ඇති කරන පුද්ගලයා, ඒ මොහොතේ පෙනී සිටින පුද්ගලයාගේ පුද්ගලයා අත්අඩංගුවට ගන්න තමා බලන්නේ. නමුත් කිසිම විදිහේ පොලිසිය හරියට මැදිහත් වෙලා මේ අනතුරු සිදු කර මුල් පුද්ගලයාව දඬුවම් රත් කරන්න අධිකරණ තුල මිනිසුන් නිදහස තියෙනවා. මොකද බුදුදහම නිඳා කරනවා, බුදුදහමට අපහාස වෙන ආකාරයට වැඩ කටයුතු කරනවා, සමහර මුස්ලිම් දරුවන්ට අපහාස වෙන ආකාරයට වැඩ කටයුතු කරනවා, Hindu දරුවන්ට අපහාස වෙන ආකාරයට අන්තර්ජාලයේ වැඩ කටයුතු කරනවා. මේ පිළිබඳ නිසි සොයා බැලීමක් මෙරටේ ඇත්තටම මේ රාජ්‍ය රහස් පොලිසියනොත් මේ දෙයක් කරන්නේ. ඒ එතෙන්දී පැහැදිලිවම තීරණය වෙන එකම දේ තමයි මේ රටේ අරගල ඇති වෙන්නට ඉඩ දීලා බලාගෙන ඉන්නවා දේශපාලන වාසිකයන්. ඒ නිසා අහිංසක අසරණ සිංහලයෝ මේ කාරණාවේ තවත් අහිංසක අසරණ බවට පත් වෙලා තියෙන නිසා හැමෝම මේ ජාතිය රැකවරණය පිණිස, තමන්ගේ ආගමේ සුරක්ෂිතතාව පිණිස ජාතිය රැකගන්න, ජාතිය රැකගන්න මේ රට රැකගන්න, ඒ උදෙසා අරගල නොකර ඉන්න. අරගල කළ යුතු කාලයක් තියෙනවා. ඒ අද නෙමෙයි, අපි මියදුනාට පස්සේ එදාට ඔබ අරගල කරන්න. එතෙක් අපි යන අවිහිංසාවාදී ගමනට ඔබ හැමෝගෙම උදව් උපකාර දෙන්න. අරගල ඇති කරගන්න එපා. ඔබයි අමාරු වැඩේනේ. මොකද රජයවත් රටේ නීතියවත් මේ වෙලාවේ සාධාරණ මිෂ්ඨ කරන්නේ. ඒක පැහැදිලිවම කියන්න ඕනේ.